නොරච්චෝලේ හදනවා කැඩෙනවා. එතකොට දැන් ජලවිදුලියෙන් විදුලි බලය නිෂ්පාදනය කරන ටික ඉක්මනට කරනවා. දැන් ඒ අස්සේ හොර රහසේ විදුලි කප්පාදුවකුත් යනවා. නියඟේ තව වැඩි වෙනකොට, වතුරත් ඉවර වෙනකොට, නොරච්චෝලෙත් කැඩෙනකොට ඊළඟ විකල්පය වෙන්නේ මොකද්ද? හදිසි විදුලිය මිලදී ගැනීම පුද්ගලික අංශයෙන්. ඔන්න හොඳ ගැහිල්ලකට ලෑස්ති වෙන්නේ. ඔතනට තමයි එන්න හදන්නේ. ඒක කරන්න එකපාරට කරන්නෙත් නැහැ. ජලවිදුලිය නිෂ්පාදනය කරනවා, නොරොච්චෝලේ කැඩෙනවා, පවර් කට් එක ගිහලා මිනිස්සු දුක් විඳිනවා. ඊට පස්සේ මිනිස්සුන් ඔළුවට දානවා පවර් කට් එක නැතුව අකණ්ඩ විදුලි සැපයීම ලබා දෙන්න නම් පුද්ගලික අංශයෙන් මිලදී ගන්න ඕන කියලා. එහෙම මාතෘකාව හදලා ජනතාවගේ ඔළුව හදලා තමයි ගාන කපාගන්නේ. ඉතින් මට නම් මේක මේ හොඳ මගඩියකට ලෑස්ති වෙනවා කියලා ශක්කයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා, ඔබතුමන්ලා දැන් අලුත් දේශපාලන යුගයක් නිර්මාණය කරන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව තෝරගත්තා. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් දැටි ලෙස පෙනී හිටපු කට්ටිය දැන් ගල්ගිල්ල වගේ ඉන්නේ. Breaking.lk.